පසුගිය මාස 6 තුලදී එක කණ්ඩායමක් කෑ ගගා හිටියා අපේ රටේ තියෙන මේ සංචිත මදි ඒ සංචිත මදිකම නිසා අපිට ණය ගෙවා ගන්න බැරි වෙයි කියලා 2022 ජනවාරි මාසේ ගෙවන්න තියෙන මිලියන 500 අපිට ගෙවා ගන්න බැරි වෙයි කියලා විවිධ කතන්දර කිව්වා. එහෙම කියද්දි අපි ඒවට උත්තරයක් හැටියට අපි අපේ සංචිත වර්ධනය කරමින් අපි ඉදිරියට ගියා. ජනවාරි මාසේ ගෙවන්න තියෙන ඇමරිකානු ඩොලර් මිලියන 500 අපි ගෙවනවා. එතකොට ඒගොල්ලෝගේ කතාව වෙනස් කරගත්තා. මොකද්ද කියන්නේ දැන්? දැන් කියනවා අනේ ගෙවන්න එපා. මේ ඉම්පෝට් කිරීම සඳහා මේක තියාගන්න කියලා කියනවා. ඉතින් බලන්න කොච්චර කුහක කතාවද කියලා මේ අපිට තව මාස දෙකකින් තුනකින් මම හිතන්නේ සංචාරක ක්ෂේත්‍රය තවදුරට වර්ධනය වෙන කාලයක් එනවා. එහෙම වුණාම මේ තියෙන පීඩනේ තවදුරටත් අඩු වෙනවා. ඉතින් අපි ටිකක් ඉවසීමෙන් මේ කාලය තුලදී යන්න කියන එක තමයි මගේ නම් උපදෙස. එතකොට මේ වර්ෂය 2022 වර්ෂයේ සමස්තයක් හැටියට අපිට ගෙවන්න තියෙන ඇමරිකානු ඩොලර් බිලියන 6.8ක පමණ විශාල ණය ප්‍රමාණයක්. මම බොහොම පැහැදිලිව කියනවා මේ ණය ප්‍රමාණය අපිට ගෙවා ගන්න පුළුවන්. ඒක අමාරු තමයි. ඒක අමාරු නැහැ කියලා මම කියන්නේ නැහැ. ඒ වුණත් ඒ අමාරුකම් මැද්දේත් අපිට මේක කරගන්නට පුළුවන්. ඒ දැන් මට මතකයි 2008දී 2009දී අග වෙනකොට අපේ රටේ සංචිත තිබුණේ රත්තරන් සංචිත තිබුණේ මිලියන 92යි. 2014 වෙනකොට ඒක අපි වැඩි කරගෙන තිබුණා මිලියන 892කට. ඉන්ටර්නෙට් එකේ මොකක් හරි ඩවුන්ලෝඩ් කරලා එහෙම නෙමෙයි මහ බැංකුවේ කටයුතු කරන්නේ. ඒ අය මේ සබ්ජෙක්ට් එක ඉගෙනගෙන තියෙනවා. මෙච්චර සංචිතයේ තියනවා නම් අපි කොච්චරක් ඩොලර් වලින් තියාගන්න ඕනද කියලා ඔය සමහරක් ඔය කියපුවා කියන අයත් ඔය දන්නවා. ඒකට දන්නේ නැහැ වගේ තමයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ තාක්ෂණික වැඩේ මහ බැංකුවට බාර දෙන්න. මහ බැංකුවට ගිහිල්ලා කියන්න එපා රත්තරන් අඩු වුණා ඒ නිසා මේ ප්‍රශ්නයක් වෙනවායි කියලා. ගෙදර තියෙන රත්තරන් වගේ නෙමෙයි මේක. මේක සංචිත කලමනාකරණය. දැන් දරුවෙකුට අසනීප වුණා නම් අම්මා ගිහිල්ලා සමහර කරලා රත්තරන් මේ විකුණන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. පස්සේ ඒකයි ගන්න පුළුවන්. නැත්තම් දරුවට මොක ඕන වුණත් මොකක් වුණත් කමක් නැහැ. අපේ රත්තරන් ටික මම මාළේ දාගෙන යන්න ඕනේ කියලා අම්මා කෙනෙක් කියනවාද? නැහැ. අවශ්‍ය නම් ඒක මේ දරුවව හොඳ කරගන්න ඒක කරනවා. ඉතින් මේ රටට අවශ්‍ය වෙන බාණ්ඩ ගන්න අවශ්‍ය නැහැ. අපිට ඒකට ද්‍රව ශීතාවේ තියනට ඕනේ. රත්තරන් ටික සංචිතය අඩු කරගත්තයි කියන එක කිසි ප්‍රශ්නයක් නැහැ. මේ අවුරුද්ද අන්තිම වෙනකොට අපේ සංචිතය වැඩි කරගත්තම ආයි ගන්න පුළුවන්. ඉතින් ඒකට දරුවට අසනීප වෙලා දරුවට මොකක් හරි අන්තරාවක් වුණා නම් ඒක නවත්ත ගන්න බෑ, හර ගන්න බෑ. ඉතින් ඒ වගේ දරුවෝ ඉන්න ලයක තියෙනවා. ඒ නිසා මම හිතන්නේ මේව ගැන අපි මේ ඒ තාක්ෂණය කරන අයට ඒවට බාර දෙන්න මේ වැඩි. මොකද මේ ගැන රත්තරන් අඩු වුණා දැන් අපි විනාශ වෙන්න යනවා කියලා කියපු කට්ටිය දැන් කියනවා ණය ගෙවන්න එපා.